www.gossipking.lk. பல்லைக்கிற கீடாங்கிட்ட ஏத்துள்ளா கீடா புகுனு நிறுத்துனா இட்ட அமக்கர் ஸ்ரீலங்கா கிரிக்கெட் கண்டாய கலவனாக்கரு சரித் சேனாகன மகத்தாட்ட பெனவெதுன கேல ஏ சோதனை சம்பந்தம் அபி தெனகன கவதி ஏக அத்த நத்து මයිසල්ලාම එන්නම් ඉස්ලාම් මේගොල්ලන්ට ප්‍රශ්නයක් කියලා තිබ්බා මන් දවස් 10කට මේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණු කරන එක ගැන හරිද මම මේක බාරගත්තේ මාස 3කට ඉස්සෙල්ලා බාරගන්න ඉස්සෙල්ලා මම මේගොල්ලන්ගෙන් ආපුවා මේගොල්ලන්ගෙන් මුළු ටුවර් එකටම ඉන්න පුළුවන්ද කියලා ඇහුවා මම කිව්වා බෑ කියලා හේතුව මම කිව්වා දවස් 10ක් මං කරන්නම් මැචස් පටන් ගන්න ඉස්සෙල්ලා ඩෙසින් මේ මැචස් වලට නම් එන්න බෑ හේතුව ඇවිල්ලා මට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරද්දී මම ඔපොසිෂන් ඩෙසින් රූමේ මට ඉන්න බෑ නින්දා මට බෑ කියලා කිව්වා මේ පාර චරිත්ගේ මේක ආපුවාම තමිල් යුනියන් එකේ 3D මැච් එකක් තිබ්බා ඒකේ විකට් එක මම තමයි තනකොළ ටික කැපුවයි කියලා මෙයා හැම මාධ්‍යයක මේ හැමතැනම කියලා තිබ්බා ඉතින් මං චරිත්ව හම්බුණාම මං ඇහුවා අපි දෙන්න එකට ක්‍රිකට් ගැව්වේ කොහොමද ඔයා මේ වගේ බොරුවක් කියන්නේ ඇත්ත දැනගන්න නැතුව ඔයාට ආන්න තිබ්බනේ එහෙම ප්‍රශ්නයක් තිබ්බනම් කියුරේටර්ගෙන් කියුරේටර්නේ බෝඩ් කියුරේටර් තමයි ඉන්චාර්ජ් මේ එහෙම දෙයක් සිද්ධියක් වුණාද කියලා නෑ අපි ඉන්කුවයර් කරනවා මං කිව්වා ඉන්කුවයර් කරන එක ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් නමුත් එහෙම දෙයක් වුණේ නෑ එහෙම වුණා නම් සත්‍ය මිනිසුන්ට ප්‍රකාශ කරන්න නිකන් බොරුවට හරිපා ඒක තමයි එතන දින්න එනේ ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා මේගොල්ලන් කියනවානේ මම දේශද්‍රෝහි කියලා මේ මේගොල්ලන් ඒකට මට මගේ තියෙන පිළිතුර ඇත්තටම 95 99 මට ඔස්ට්‍රේලියාවෙන් චෝදනා එල්ල වුණා නමුත් ඊට පස්සේ ඒ චෝදනාව එනකොට මේ රටේ මිනිස්සු ඔක්කොමට උදව් කළා මම ඒක අමතක කරන්නේ නැහැ නමුත් මම රිටයර් වුණාට පස්සේ 2011 ඉඳන් අවුරුද්දයක් ඉඳලා ප්‍රාන්ත ක්‍රිකට් මම සෙල්ලම් කළා ඊට පස්සේ මට ක්‍රිකට් වල රැඳී සිටින්න ඕනින්ද කන්සල්ටන්සි ජොබ්ස් විතරක් මම ගත්තා ඉස්සල්ලාම ගත්තේ හයිදරාබාද් ෆ්‍රැන්චයිසි එකේ ඊට පස්සේ බෙංගෝල් වල එතකොට ඔස්ට්‍රේලියන් ටීම් එකත් ඇව්වා මගේ පුළුවන්ද අපිට කන්සල් කරන්න ස්පිනර්ස්ලා දෙන්න ඉතින් මම හිතුණා ඒක මට හොඳ අදහසක් කියලා මොකෝ මේගොල්ලන් මට චෝදනා ඉල්ල කරේ මේගොල්ලන්ම ආනවා ඒගොල්ලන්ගේ ස්පිනර්ස්ලා පුහුණු ගන්න ඒ කියන්නේ ඒගොල්ලන් කියන්නේ මම වැරද්දක් කරේ නෑ කියලා ඒ කාලව ඒක පිළිගත්තා කියලා ඒක ප්‍රූව් කරන්න ඕන වුණා ඒකින්ද තමයි ගත්තේ අනිත් එක දැන් අනවශ්‍ය ක්‍රීඩාංගණ කියන ඔස්ට්‍රේලියා ටීම් එකත් එක්ක ඉන්නකොට අනවශ්‍ය විදියට එන්න බෑනේ කොහොමත් ඒක තන්නි කර බොරු කතාවක් එහෙම වුණා නම් ඒ වෙලාවේ ඇවිල්ලා කියන්න තිබ්බනේ ඕන එකෙන්ට එනං ඔස්ට්‍රේලියන් ටීම් එකට කම්ප්ලේන්ට් කරන්න තිබ්බනේ හරිද එහෙම දෙයක් වුණේ නැහැ ඒ බොරු කතාවක් මොනවත් එහෙම දෙයක් වුණේ නැහැ අනවශ්‍ය කොහොමද මම ක්‍රීඩාංගණයට මම ඔස්ට්‍රේලියා ටීම් එකත් එක්ක යන්න පුළුවන් නම් කොහොමද අනවශ්‍ය යන්නේ කොහෙද අනවශ්‍ය තැනක් තියෙන්නේ ක්‍රිකට් පාර්ලිමේන්තුවේ සභාපතිතුමත් ඒ සම්බන්ධයෙන් ඉති සභාපති මොනවානේ ක්‍රිකට් ගැන දන්නේ නැහැ මම ඒකයි කියන්න තියෙන්නේ එහෙමනම් ඒගොල්ලෝ එයා එතන හිටියද එතුමා අපිට ප්‍රශ්න කරා ඔබතුමා එහෙම ඉතින් ඒතුමා කියන ඔක්කොම සත්‍යද සත්‍යයි ඔයගොල්ලෝ ඒ චෝදනාව කියපුවම ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ පිළිගන්න එපා එහෙම දෙයක් වුණේ නැහැ 70 වසරෙම 2011 ඉඳන් ඊට පස්සේ මාව එක පාරක් විතරක් අඬ ගැව කන්සල්ටන් නිශාන්ත රණතුංග ඉදදී මම ෆ්‍රී ආෆ් චාර්ජ් කන්සල්ටන් කළා ලංකාවේ පුහුණු කළා මෙතෙක්කල් මට අඬ ගාලා නැහැ බලෙන් ගිහිල්ලා පුහුණු ගන්න බෑනි ඒක තැනක්වත් ඉතින් මම කියන්න කැමති මේගොල්ලන් ඒ වගේම චෝදනා කරනවා අපේ රටේ කෙනෙක් වෙන කට්ටියට හෙල්ප් කරනවා චෝදනා කරන මම ආණ්ඩ කැමති ඒ වගේම අපේ රටේ හිටියා හොඳම දක්ෂ ක්‍රීඩකයෝ ඊට පස්සේ පුහුණු කර වුණා ඔක්කොම සැක් කරා මාව නතබත්තු චමින්ද වාස් අතුරු සිංහ මරියෝ විලාරායන් එම ගොඩාක් කට්ටිය කලකිරුණා මොකෝ ඒගොල්ලන් ඔක්කොම සැක් කරලා තියෙන උපුල්ත උපුල් චන්දන ඉතින් ඒගොල්ලන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න නැතුව දැන් ඒගොල්ලන් ඔක්කොම වෙන රටවල කල්පකේ වෙන රටවල වැඩ ඉතින් මේගොල්ලන් එක්ස්පෙක්ට් කරනවද මේගොල්ලන් අඬ ගන්නෙත් නෑ දක්ෂතාවය තියනවා නම් මේගොල්ලන්ට මේ රටක වැඩ කරන්නත් බෑ
ඒක දේශද්‍රෝහි වෙන්නේ කොහොමද? පුරේකින් මං කියන්නේ කතා. හරිද? ඒක දේශද්‍රෝහි කියන. අනිත් එක මායල ජයවර්ධන කන්සල්ටන්ට් ඇටියට ගිය අවුරුදු හිටියා. ක්‍රිකට් බෝඩ් එකේ. එයා ICC එකේ අද ක්‍රිකට් කමිටි එකෙත් ඉන්නවා. එයාවත් සැක්කලා. ඒ කියන්නේ මේගොල්ලන්ට ඕන ඕන කට්ටිව දාගෙන පිට රටින් මිනිස්සු විතරයි ගේන්නේ. පිට රටින් මිනිස්සුන්ට ගේනකොට ඒගොල්ලන් ගේනවා පිට රටින් කෝචස්ලව. අපේ දක්ෂතාවය තියෙන කෝචස්ලා ඉන්නවා. ඒගොල්ලන්ට ඔපචුනිටියක් දෙන්නේ. එතකොට මමද මේ දේශද්‍රෝහී කරන්නේ ඒගොල්ලන්ද? ඒක ඒගොල්ලන් ලොකු දේශද්‍රෝහියක් එක. අපේ ඉන්න ක්‍රීඩකයෝ ගොඩාක් ඔස්ට්‍රේලියාව, බංගලාදේශ කොන්ද පුහුණු කරු යනවා. හේතුව මේගොල්ලන් මේ ගන්නෑ. මේගොල්ලන් ගේන ඔක්කොම පිටරට කට්ටිය අපේ ආර්ථිකයටත් ඒක බලපානවා. ඩොලර්ස් වලින් ගෙවනවා. මුදල් යනවා ඒට. ඉතින් මම කියන්නේ මේගොල්ලන් ගිහිල්ලා වීදුරු කණ්ණාඩි වීදුරුවකින් ඉඳලා බලන්න ඕනේ මේගොල්ලෝ මූණ බලන්න ඕනේ මේගොල්ලන් කරන දේ හරිද කියලා. මේචෝ මම මේ දවස් 10 කෝච් කරන එකෙන් ඔස්ට්‍රේලියා ටීම් එක දිනන්න යන්නේ එහෙම දිනනවා නම් මම තමයි ලෝකේ ඉන්න හොඳම කෝච්. මාව හැම මැච් එකකම ශ්‍රී ලංකා ටීම් එකේ දාන්න මොකෝ හැම මැච් එකම දිනන්න පුළුවන්. ඒගොල්ලන් කියන විදිහට. හරිද? ඉතින් මම හිතන්නේ මම කෝච් කරා කියලා. ඒක ඇවිල්ලා තරංගයක් කියන්නේ ක්‍රීඩකෙක් කියන්නේ හැම මේකම්ම ජය ගන්න පුළුවන් වෙන්න ඕනේ. නිදාසට කරුණු කියලා බේරෙන්න දෙයක් නෙමෙයි. ක්‍රීඩාවක් කියන්නේ හැම ඔපොසිෂන් එකත් එක්ක මූණ දෙන්න ඕනේ. මේගොල්ලන් මූණ දෙන්නේ දැන් මොනාරි වුණොත් මුරුලි නිසා පරදුනේ. මම මොනාද මම දවස් 10 කෝච් වෙනින් ඔස්ට්‍රේලියා ටීම් එක හොඳ වෙන්න යන්නේ නැහැ. ඒ වගේම මම කෝච් කරා කියලා ශ්‍රී ලංකා ටීම් එක පරදින්න යන්නේත් නැහැ. මගේ දැනුම දුන්නේ ස්පිනර්ස්ලා දෙන්නට. ස්පිනර්ස්ලා දෙන්නගේ දැනුමට මම එකතු කරා එච්චරයි. ඊයරෙන්ද කිසිම දෙයක් කළා නැහැ. අනිත් එක මේගොල්ලන් මාව කතා කරන්න ගෙව්වේ නැහැ. ඒගොල්ලන්ට චෝදනා කරන්න කිසිම අයිතියක් නැහැ. අනිත් එක දේශද්‍රෝහී කියනවනේ. දැන් මේගොල්ලන් මොනවද කරලා තියෙන රටට? මම ලරු ලං අවුරුදු 20ක් සෙල්ලම් කරලා තියෙනවා රට වෙනුවෙන්. ඒ විතරක් නෙමෙයි අපි ෆවුන්ඩේෂන් ගුඩ්නස් කියලා 2000 ඉඳන් චැරිටි ඕර්ගනයිසේෂන් එකක් අදලා ගෙවල් 1000ක් අදලා තියෙනවා. මිනිස්සු 50 ෆැමිලිස් 50,000 හැම අවුරුද්දෙම නැතිබරි කට්ටියට උදව් කරනවා. සීනිගමේ ෆ්‍රී එඩියුකේෂන් දෙනවා. ක්‍රිකට් පිචස් හදලා තියෙනවා 45ක් දුප්පත් ස්කූලවල. ඒ විතරක් නෙමෙයි මුරුලි කප් කියලා ටූර්නමන්ට් එකක් ගන්නවා ෆ්‍රී ඔෆ් චාර්ජ්. නෝත් එකයි සවුත් එකයි එකතු කරන්න සාම මේකට. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි දක්ෂ ක්‍රීඩකයෝ පිටරට යවනවා මැචස් වලට. මේ ඔක්කොම කරන්නේ අපි මුදලින්. හරිද? මේකෙන් 100න් එක පංගුවක් මේගොල්ලන් කරලා තියෙනවාද මේ රට වෙනුවෙන්? එහෙනම් කවුද කරලා තියෙන්නේ? අපි කිව්වේ නැහැ මෙච්චර කල් කරන දේවල්. මේ කියන්න වුණාද? මොකෝ අපි කරන දේවල් කියලා ඔයගොල්ලන්ට ඕනම් බලන්න සීනිගම් අපි කරන දේවල්. ළමයින්ට දෙන දේවල්. මේගොල්ලන් එනවා බෝඩ් එකට එක දවසක් අනිත් දවස මේගොල්ලන්ට ඕනේ එතන රැඳී සිටින්න. ක්‍රිකට් දිනු ගන්න නෙමෙයි. ක්‍රිකට් අතුත් හැම පැත්තෙම අපි දිනු කරලා තියෙනවා. ක්‍රිකට් අතින් මිනිසුන්ගේ සුබසාසක අතින් හැම එකම මේ ෆවුන්ඩේෂන් මාගේ එකට සංගයි මයලා එකතු වෙලා තියෙනවා. එක ක්‍රීඩකයෙක් කියන්නේ මේ වගේ කරපු එක්කනේ. ඕගොල්ලෝ නම් කරලා කියන්න මට. ඉතින් ඒ වගේ කෙනෙක් කියලා දේශද්‍රෝහී කියන්නේ කොහමද? මම ආන ප්‍රශ්නේ ඒක තමයි මේ මිනිසුන්ගේ මේගොල්ලන්ගේ වැරදි වාගන්න මාව හිත එක් කරාන තියෙන්නේ. අපි ක්‍රීඩාලෝනේ මුරලිදරන් කියන්නේ ලංකාවේ ක්‍රීඩාලෙන් ආදරය කරපු වීරයෙක් ලංකාවේ ක්‍රිකට් වීරයෙක්. නමුත් මේ ඇති වෙන සිද්ධීන් අනුව ක්‍රීඩාලෝලින්ට ඔබතුමා මොකද්ද දෙන කෙටි පණිවිඩයක් එන්නේ සඳහන් කෙටි පණිවිඩය? මම කියන්න කැමති ඒගොල්ලන්ගේ දක්ෂතාවය පෙන්වන්න ග්‍රවුන්ඩ් එකේදී. ක්‍රිකට් බෝඩ් එකෙන් හෝ අනිතයෙන් හෝ ඒ දක්ෂතාවයල් පෙන්වන්න බෑ කියලා. ක්‍රිකට් ගහන්න ගීස් මේක ගේම් එකක්. මේ ගේම් එක සෙල්ලම් කරලා තමයි ජයවෝ පරාජයෝ මේව පිළිගන්න ඕනේ. ඉතින් මේ එක එක චෝදනා එල්ල කරලා මේවා නිසා මෙයා නිසා වෙනවා කියන්නේ ඒක නිදාසට තියෙන කරුණු. නිදාසන තියෙන කරුණු හොයාගෙන ගියොත් කවදාක්වත් ක්‍රීඩකෙක් උඩට යන්නේ නැහැ. මම හිතන්නේ මේක ක්‍රීඩකයෝ අතරේ හෝ සාමාන්‍ය ජනතාව අතරේ මේක ප්‍රශ්නයක් නෙමෙයි.
මේක තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නයක්. මේක ක්‍රිකට් බෝඩ් එකට කැමති කට්ටියයි දැන් ඉන්න ගෲප් එකට කැමති කට්ටියයි තියෙන කට්ටිය මේක පොලිටිකල් ගේම් එකක් ගිනියන්නේ මෙතන. ඒගොල්ලන්ගේ බැරදි වා ගන්න මාව ඉස්සරහට දානවා. මොකෝ මම මෙතෙක් කල් මාව කියලා දින ඊට ඉස්සෙල්ලා මම පොලිටික්ස් වලට එනවා කියලා. මං ජීවිතේට පොලිටික්ස් වලට ඇවිල්ලා නැහැ. ඒ වගේ දෙයක් තමයි මම මේම කරනවා. මම මේම කරනවා. ඉතින් මම විතරද ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ? නෑනේ. මෙතන දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා, මෙව ඉන්නවා. ඉතින් මේගොල්ලන් පැරදුනොත් මැච් එකක් මගේ පිටින් එන්න බෑ. අනිත් එක ක්‍රීඩා ලෝණයෙන්ට ඉතන්දත් බෑ. මොකෝ මම කරන්නේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක්. ඒ කියන්නේ මට අඬ ගාලා කවුරු හරි කිව්වොත් වැඩ ගන්න. දැන් ලංකා ටීම් එකේ අඬ ගැව්වොත් මං කරනවා. බෑ කියලා නෑ කවුදක්වත්. ප්‍රතික්ෂේප කරලා නෑ. ඉතින් ඒකෙන් වෙන්නේ නෑ මම මේ රටට ආදරේ නැහැ කියලා. මම මේ ආදරේ ඉඳ තමයි මේ ගොඩාක් මේ පිළිවෙල් වල කරේ. අනිවාර්යෙන් මොකෝ මේක ඇවිල්ලා මං කරපු නැති දෙයක් මට කරන එක නේ. අනිත් කරේ එකම දේ කෝච් කරපු එක. ඒක ඔක්කොම දන්නවනේ. අනිත් දේවල් මේක චෝදනාව. ඉතින් චෝදනාව නම් ඒක ඔප්පු කරන්න කියන්නේ. මම නෙමෙයිනේ ග්‍රවුන්ඩ් මම ගිහිල්ලා ගාසේ කට් කරන්න පුළුවන්ද මැද? මම බලෙන් ගිහිල්ලා මැද ගිහිල්ලා ගන්න පුළුවන්ද ග්‍රෙස් කඩ් එකේ ICC රූල්ස් ඇටියට බෑ ඒක කරන්න. ඉතින් මම කියන්නේ මේ චෝදනාවල් නෙල්ල වෙන්නේ. ඉතින් චෝදනාවල් එල්ල කරන්නේ කවුද? මට තේරෙන්නේ නැහැ මේක මොනවද වෙන්නේ කියලා. අනිත් මට කියන්න කැමති මට මේ එක්ස්ප්ලනේෂන් අද දුන්නේ මාව මේගොල්ලන් දේශද්‍රෝහී කළා මේ දවස් 10යිදී. මෙච්චර රටට කරපු මේගොල්ලන් මගේ මං කරපු එකෙන් 100ට එකක්වත් කරලා නැහැ. ඔය සභාධිපතිතුමා කියනවා නම් එයා මේ රටට මොනවද කරලා තියෙන්නේ කියලා ඔප්පු කරලා පෙන්නන්න කියන්න මට. එයා මොනවද කරලා තියෙන්නේ මේ රටට? නෑ කියන්න බෑ ඒගොල්ලන්ට කරපු දේවල්. මට කියන්න පුළුවන් කරපු දේවල්. ඇහැට පේනවා කරපු දේවල්. සීනිගම කරලා තියෙන දේවල්, මිනිස්සුන් අතරේ කරලා තියෙන දේවල්, ක්‍රිකට් පිච්චස් අදපු ඒවා ඔක්කොම මම කරලා තියෙන. ඒක අපේ වියදමින් කරේ. මම ක්‍රිකට් බෝඩ් සල්ලි වලින් කරේ නෑ. අපි ෆන්ස් හොයාගෙන පිටරට හොල්වල ගිහිල්ලා ෆන්ක්ෂන්ස් තියලා ෆන්ස් හොයාගෙන තමයි මම මයල ඔක්කොම මහන්සියලා තමයි මේක ඇදුවේ. ඉතින් මේ රට වෙනුවෙන් අපි කරන්නේ අපිට ඕනකමක් නැහැ. ඕක නිකන් ඉන්න පුළුවන් නේ මට මොනවත් කරන්න නැතු මිනිස්සුන්ට උදව්. මම යතුකමක් ඇතුව මට තියෙනවා රාජකාරියක්. රට මේ රටේ මිනිස්සු ඉඳ තමයි මම මේ තත්ත්වෙට ඉන්නේ. ඒ වගේ මට පුළුවන් දෙයක් කරන්න පුළුවන් දේ තමයි මට කරන්න පුළුවන්. ඉතින් මට කරන්න පුළුවන් ඒක. අනිත් දෙක මට ආසාවක් තියෙනවා මේ ක්‍රීඩාව අවුරුදු 20ක් ක්‍රිකට් කරපු එකේ මට ආසාවක් තියෙනවා මේක රැඳී සිටින්න. මේගොල්ලෝ ඔපචුනිටියක් දෙන්නේ නැත්තම් මම වෙන තැනක රැඳී සිටින්න ඕනේ. ඉතින් මටත් ආසයිනේ. මේ කාට ආසාවල් තියෙනවනේ. ඒකින්ද මේගොල්ලන් ඔපචුනිටියක් දුන්නේ නැහැ කියලා මම මේක නවත්වගෙන ඉන්න බෑනේ. වෙන එකකට බෑ කියන්න බෑනේ. ඔපචුනිටියක් එද්දී ඒක කරනවා. ඒක මගේ ප්‍රොෆෙෂනලිසම් එක. ඉතින් මම දන්න දෙයක් කාට හරි මං ඒක දෙන එක. අපේ රටේ කට්ටිය ඉල්ලුවා නම් ඒක දෙනවා. ඉල්ලුවේ නැතුව මං දෙන්න බෑනේ.